මෙවර ආසියාන කුසලාන තරගාවලියේ 6 වන තරගයේදී අෆ්ගනිස්තාන කණ්ඩායම පරාජය කරමින් ලකුණු 2ක තියුණු ජයග්‍රහණයක් ලබමින් තරගාවලියේ සුපිරි 4 වටේට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත් වූ බව මේ වන විට සියලු දෙනා දන්නා කරුණක්. කෙසේ වෙතත් මෙම තරගයේදී යොවුන් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ පරිණත ක්‍රීඩකයෙකු ලෙසින් පීඩණයේ උච්චතම අවස්ථාවේදී පිත්තෙල් ලකුණු 33ක් සහ පන්දුවෙන් අවශ්‍යම කඩුලු 2ක් එනම් අෆ්ගනිස්තාන නායක හස්මතුල්ලා ලකුණු 59කටත් වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ කරීම් ලකුණු 22කටත් දවා ගනිමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කර රැගෙන ඒමට ප්‍රබල දායකත්වයක් ලබා දීමට සමත් වුණා. මේ අනුව වෙල්ලාලගේගේ විශිෂ්ට ක්‍රීඩා විලාසය පිළිබඳ ශ්‍රී ලංකා හිටපු ක්‍රීඩක සහ වත්මන් ජාත්‍යන්තර විස්තර විචාරක පර්විස් මහරුක් මෙලෙසින් අදහස් පළ කළා. හස්මතුල්ලා සහිත් සහ කරීම්ගේ විකට් දවා ගැනීමට පන්දුව වෙල්ලාලගේ හට බාර දුන් විට ඔහු පෙන්වූ දැඩි මානසිකත්වය සහ චරිතය විශිෂ්ටයි. මං හිතන්නේ එවැනි අර්බුදකාරී දැඩි පීඩනයක් තිබෙන වෙලාවක ඔහු එලෙසින් ක්‍රීඩා කරනවා. ඔහු මුළු ලෝකයටම පෙන්වූයේ ඔහුට ඇති හැකියාවයි. බලාපොරොත්තු නැතිවී මුළු රටම ශ්‍රී ලංකාවට ජයග්‍රහණයක් කළ හැකිදයි සැක මතු කරන විට අවුරුදු 20ක් වයස ඇති මේ තරුණයා හොඳින් පන්දුවට පහර දී ශ්‍රී ලංකාව හොඳ ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන ගියා. ඒ වගේම පන්දු යෙවීමේදී වටිනා කඩුලු දෙකක් දවා ගැනීමට සමත් වුණා. මේ අතර ඊයේ ලැබූ වේදනාත්මක පරාජය පිළිබඳ අෆ්ගනිස්තාන දඟපන්දු යවන ක්‍රීඩක රසිට් කාන් මෙලිසින් සමාජ මාධ්‍ය වෙත සටහනක් එක් කර තිබෙනවා. ක්‍රීඩාවේදී බොහෝ උස් පහත් වීන් තිබේ. ඔබ ඉගෙන ගන්න වර්ධනයේ වී ශක්තිමත් නැවත ඉන්න සෑම විටම අපට සහය වීම ගැන ඔබට ස්තුතියි. යනුවෙන් ඔහු සමාජ මාධ්‍ය සටහනක් එක් කර තිබෙනවා. තවද ඊයේ ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ ජයග්‍රහණය පිළිබඳ ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක ඇන්ජලෝ මෙතුස් තම ට්විටර් ගිණුම හරහා මෙලෙසින් අදහස් පළ කර තිබෙනවා. ඊයේ රාත්‍රියේදී ලැබූ ජයග්‍රහණයට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත සුබ පැතුම්. අෆ්ගනිස්තානයේ විසින්ද විශිෂ්ට ලෙසින් ක්‍රීඩා කළා. මේ අතර ආසියානු කුසලාන තරගාවලියේ සුපර්පෝ වටේ තරග කාල සටහන මේ වන විට එළි දක්වා තිබෙනවා. ඒ අනුව පළමු තරගයේ අද පාකිස්තානය සහ බංගලාදේශය අතර මේ වන විටත් පැවැත්වෙනවා. දෙවන තරගයේ බංගලාදේශය හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන්නේ සැප්තැම්බර් 9 වනදා. ඉන්දු පාකිස්තාන තරගයේ සැප්තැම්බර් 10 වනදා පැවැත්වෙනවා. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ලබන 12 වනදාත් ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ලබන 14 වනදා තරග වැදීමට නියමිතයි. සුපර් පෝ වටේ අවසන් තරගයේ ඉන්දියාව සහ බංගලාදේශය අතර පැවැත්වෙන්නේ සැප්තැම්බර් 15 වනදා. පැයෙන් පැය අලුත් වෙන දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ අලුත්ම ක්‍රිකට් තොරතුරු දැන ගැනීමට නම් ක්‍රිකට් ලෝකයා YouTube නාලිකාව subscribe කර bell සලකුණ click කරන්න.